අයිබුවන් 2019 අප්‍රේල් මාසයේ 21 වෙනිදා පාස්කු ඉරිදා සිද්ධ වෙච්ච සංවිධානාත්මක ත්‍රස්තවාදී ප්‍රහාර මාලාව මේ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වුණු තීරණාත්මක නඩු දෙකකින් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දුත් ශ්‍රී ලංකා පොලිසියේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරත් නිදොස් කොට නිදහස් කරන්නට ත්‍රිපුද්ගල මහා අධිකරණය තීන්දුව කළා මේ නඩුවේ තීන්දුව මොකක්ද මේ නඩුව කොහොමද හැසිරෙන්නේ සහ මේකේ සාක්ෂිකරුවන් හැටියට කවුද එන්නේ ඇවිල්ලා මොන වගේ සාක්ෂිද දෙන්නේ ඒ වගේ අන්තර්ගතයන් මොනවාද ඒ හරහා මෙහි මහමුලකරුවන් හෝ එහෙම නැත්නම් මේකේ පසුබිම මොකක්ද කියන කාරණාව අක්මුල් කොහෙටද විහිදලා තියෙන්නේ කියන කාරණාව හොයාගන්න දැනගන්න පුළුවන් ගේ කියලා විශාල විශ්වාසයක් එක්ක බොහෝ දෙනෙක් මේ නඩුව දිහා බලාගෙන හිටියේ නමුත් අත්ත වශයෙන්ම නඩුව පවරා තිබුණු කාරණා සහ ඒ ඒ චූදිතයින්ට විරුද්ධව නගලා තිබුණු චෝදනාත් එක්ක මුල සිටම මේ නඩුව නිරීක්ෂණය කරපුවම පේන්න තියෙන කාරණාව තමයි නඩුවක් දැමීමේ අරමුණ ඇතිව පමණක් නඩුවක් දාන්නන් වාලේ දාපු නඩුවක් මේ නඩුව යම් කාලයක් විභාග වෙලා එක්තරා නිශ්චිත තැනකට ආවට පස්සේ මේ නඩුව තවදුරටත් අරගෙන යන්නට තරම් පදනමක් නැති බව ගරු අධිකරණය ප්‍රකාශ කිරීමත් සමගම වෙන වෙනම නඩු දෙකක චූදිතයින් බවට පත් කරලා හිටපු ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දුත් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මේ විදිහට නිදොස් කොට නිදහස් කළා. මුලින්ම මේ නිදොස් කොට නිදහස් කරනවා කියලා කිව්වම මේ නඩු සම්බන්ධයෙන් ලංකාවේ මේ මොහොතේ සමාජයේ තියෙන වෙන අදහසක්. බලය තියන අයට, ධනය තියන අයට හෝ එහෙම නැත්නම් යමක් කර කියා ගන්න පුළුවන් අයට විරුද්ධව තියෙන හැම නඩුවක්ම වගේ අධිකරණ ඉස්සරහ නිදොස් කොට නිදහස් වෙනවද? පොඩි මිනිසුන්ට විතරද නීතිය ක්‍රියාත්මක වෙන්නේ? බලයක්, ධනයක් හෝ සම්බදතා හෝ විශේෂත්වයක් නැති සාමාන්‍ය රටේ පුරවැසියන්ට විරුද්ධව විතරද නඩු දිගට අහගෙන ගිහිල්ලා දඬුවම් නියම වෙන්නේ වගේ ප්‍රශ්නයක් සාමාන්‍ය සිවිල් සමාජයට තියෙනවා. එක්තරා විදිහකට මේ නිදොස් කොට නිදහස් වීම පිළිබඳව සහ මේ නිදහස් වීම පිළිබඳව මේ තීන්දුව පිළිබඳව හැම එකක් පිළිබඳවම එක විදිහට බලන්න සමාජය පුරුදු වෙලා ඉන්න එකේ වරදක් නැහැ. ඒකට හේතුව මෑත අවුරුදු දෙකක විතර කාල පරිච්ඡේදයක් ගත්තට පස්සේ මේ එක පන්නේ නඩු නිදොස් කොට නිදහස් වෙන ඉල්ලාස් කරගන්න නිදහස් වෙන තාක්ෂණික හේතු සාක්ෂි නැති ඒවා වගේ කරුණු කාරණා නිසා අපත යන බව අපි දැකලා තිබෙනවා. ඒ අනුව මේ නඩුව එයයි නිදොස් කොට නිදහස් වෙන විදිහටම නිදොස් කොට නිදහස් වෙච්ච නඩුවක්ද? එහෙම නැත්නම් මේකේ ඊට වඩා වෙන තත්වයක් තිබෙනවද කියන කාරණාව අපි සලකා බලන්න ඕනේ. ඒ ගැන අවධානය යොමු කරද්දී අපිට ඉතාම වැදගත් වෙන කාරණාව තමයි අධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් විනිශ්චකාරවරයා හෝ විනිශ්චකාරවරුන් විසින් ප්‍රකාශයට පත් කරනු ලබන ඒ සංක්ෂිප්ත සාරාංශ අදහස. හේමසිරි ප්‍රනාන්දුගේත් පූජිත ජයසුන්දරගේත් නඩු තීන්දුව දෙක ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ මිනිසුරු ආදිත්‍ය පටබැඳි ඉතාම වැදගත් කාරණා කීපයක් මතු කරනු ලැබුවා. ඒකේ ප්‍රධානතම කාරණාව තමයි මේ තමන්ට තොරතුරු ලැබී තිබියදී වගකීම තමා සන්තකයේ තිබියදී ඒක ඉෂ්ට නොකර ඒ වගකීම වෙනත් කෙනෙකුට පවරන්නට උත්සාහ දරන කෙනෙක් පිළිබඳව අපි අපේ වීඩියෝ හුඟක මේ පුද්ගලයා පිළිබඳව කතා කරලා තියෙනවා. ඒ තමයි මේ වන විටද සක්‍රීය සේවයේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස කටයුතු කරමින් සිටින නිලන්ත ජයවර්ධන. නිලන්ත ජයවර්ධන කියලා කියන්නේ ලංකාවේ පොලිස් ඉතිහාසයේ ලාබාලතම ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා. 2019 පාස්කු ප්‍රහාරයට දින කිහිපයකට කලින් තමයි නිලන්ත ජයවර්ධන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු හැටියට පත් කරන්නේ. ඒ නිලන්ත ජයවර්ධන තමයි රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂවරයා හැටියට කටයුතු කරනු ලබන්නේ. 2015 යහපාලන ආණ්ඩුව පත් වුණාට පස්සේ මුලින්ම පත් කරපු පත්වීම් වල එකක් සහ සමස්ත ආණ්ඩු කාලය තුලම යම් තනතුරක් පැවතුණා නම් එහෙම පැවතිච්ච ඉතාම සීමිත තනතුරු අතර එකක් තමයි බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ තනතුර කියලා කියන්නේ. ඔබ දන්නවා සෑම විෂයකම ඇමතිවරු මාරු වුණා, අගමැතිවරු මාරු වුණා, අමාත්‍යාංශ ලේකම්වරු මාරු වුණා, පොලිස්පතිවරු මාරු වුණා. ජාතික බුද්ධි සේවාවේ අධ්‍යක්ෂවරයා අඛණ්ඩව අවිචින්නව සමස්ත මෛත්‍රීපාල සිරිසේන පාලන කාල පරිච්ඡේදයේ තුලම පාස්කු ප්‍රහාරයෙන් පස්සේ පවා මේ තනතුරේ කටයුතු කරමින් සිටි පුද්ගලයා. තමන්ට තොරතුරක් ලැබිලා ඒ තොරතුරු සම්බන්ධයෙන් කටයුතු කිරීමේ වගකීම තමන්ට තියෙනකොට ඒක ඉෂ්ට නොකර සිද්ධිය වුණාට පස්සේ එහි වගකීම වෙනත් පාර්ශවයකට පවරන්නට උත්සාහ දරනවා, එහෙම නැත්නම් වෙනත් පාර්ශවයකගේ ඇඟේ ගහන්න යනවා කියලා මහාධිකරණය විසින් චෝදනා කරනු ලබන්නේ එකී නිලන්ත ජයවර්ධනට. පාස්කු ඉරිදා ත්‍රස්තවාදී
ප්‍රහාරයල් වෙච්ච අවස්ථාවේදී මේ මොහොතේ සක්‍රීයව හිටපු ලොකු පුටුවල හිටපු සියලුම දෙනා මේ වෙනකොට ඒ තනතුරුවලවත් එහා සමාන තනතුරුවලවත් නැහැ. දේශපාලන නායකත්වයේ හිටපු මෛත්‍රීපාල සිරිසේන අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා නිකම්ම නිකම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට අද පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා හැටියට කටයුතු කරපු හේමසිරි ප්‍රනාන්දු ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි එහෙම නැත්නම් අනතුරු ඇඟවීමක ප්‍රතිඵලයක් හැටියට පාස්කු ප්‍රහාරයෙන් දින කිහිපයකට පස්සේ ඉල්ලා අස්ුණා. ඒ විදිහටම අනතුරු අඟවලා ඉල්ලා අස් වෙන්න කියලා කියලා තිබියදී ඉල්ලා අස් වෙන්නේ නැතුව අල්ලගෙන හිටපු පූජිත ජයසුන්දර පොලිස් ප්‍රතිවරයා අනිවාර්ය නිමාඩු යවන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කරා. CNI Chief of National Intelligence හැටියට කටයුතු කරපු සිසිර මෙන්ඩිස් එම තනතුරෙන් ඉවත් කරනු ලැබුවා. සහ ඉහළ ලොකු පුටුවල හුඟක් අය වෙනස් වුණා මේ පාස්කු ප්‍රහාරයත් එක්ක. සහ ඔවුන්ගේ වෘත්තීය ජීවිතේ එතනින් එහාට අකණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් ඔය කියන නිලන්ත ජයවර්ධන මං කිව්වා වගේ පාස්කු ප්‍රහාරයෙන් පස්සෙත් ඉතාම නිරුපත්‍රිතව මෛත්‍රීපාල සිරිසේන පාලන කාලයේ නිමා වනතුරු එම රාජකාරී ඉෂ්ට කරමින් සිටියා එම තනතුරුවලම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත් වුණාට පස්සෙත් විවිධ පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් හැටියට කටයුතු කරා. ඒ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හැටියටම තමයි මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරනු ලැබූ මලල්ගොඩ කොමිටිය හමුවට එන්නේත් ජනාධිපති කොමිෂන් සභාව හමුවට එන්නේත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට එන්නේත් අදද මේ මොහොතේද යුනි ෆෝම් මන්දින පොලිස් කාර්යයක නිලන්ත ජයවර්ධන කියලා කියන්නේ. ඒ නිලන්ත ජයවර්ධනට තමයි ආදිත්‍ය පටබැඳි ප්‍රමුඛ මේ විනිශ්‍රු මඩුල්ල ඇඟිල්ල දික් කරලා කියන්නේ තමන්ට ලැබිච්ච තොරතුරු ටික හරි විදිහට sannivedanaya නොකර අවශ්‍ය පියවර ගැනීම සඳහා ඒ අංශවලට යොමු නොකොට ඒවා හරියට ඇනලයිස් නොකර තමන්ගේ වගකීම පැහැර හැරලා දැන් මෙතන ඇවිල්ලා රජයේ සාක්ෂිකාරයෙක් බවට පත් වෙලා ප්‍රධාන සාක්ෂිකාරයා බවට පත් වෙලා ඒ වගකීම මේ අනුන්ගේ ඇඟේ පොලිස්පතිගේ ඇඟේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ගේ ඇඟේ හරි වෙන කාගේ හරි ඇඟේ ගහන්න උත්සාහ කරනවා කියන කාරණාව. ඒ වගේම නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් මේ නඩු තීන්දුවේදී විතරක් නෙමෙයි ජනාධිපති කොමිෂන් සභාවේදීත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදීත් විශාල චෝදනා ගණනාවක් නිලන්ත ජයවර්ධනට විරුද්ධව ඉදිරිපත් වුණා. එවැනි පසුබිමක චූදිතයෙක් හැටියට විත්තිකාරයෙක් හැටියට නම් කළ යුතුව තිබෙන නිලන්ත ජයවර්ධන මේ නඩු දෙකේදීම රජයේ සාක්ෂිකාරයෙක් හැටියට අරගෙන ඇවිල්ලා පැමිණිල්ල පැත්තට ඇවිල්ලා හිටගෙන පූජිතත් හේමසිරිත් කියන දෙන්නා මේ ප්‍රහාරය සම්බන්ධයෙන් වැරදිකාරයෝ වෙන්න ඕන කියන කාරණාව කියන්න ප්‍රධාන සාක්ෂිකාරයා හැටියට ඉදිරිපත් වෙච්ච පුද්ගලයා. බුද්ධි තොරතුරු එකතු කර ගැනීම, විශ්ලේෂණය කර ගැනීම සහ ඒවා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව ලෝකේ බුද්ධ්‍යංශ අනුගමනය කරන ක්‍රමවේද ලෝකේ පිළිගත් අධිර කිහිපයක් තියෙනවා. පළවෙනි අධිර තමයි planning what to collect and how to collect. මොනවද එකතු කර ගන්න ඕන සහ කොහොමද එකතු කර ගන්න ඕන කියන කාරණාව සැලසුම් කිරීම. බුද්ධි සේවාවන් වල වැඩක් බුද්ධි සේවාවන් තමයි ඓතිහාසිකවම සහ ගෝලීයව මේ සැලසුම් කිරීමේ කටයුත්ත සිද්ධ කරන්නේ. ඊට පස්සේ collection information gathering තොරතුරු එකතු කර ගැනීම මොනවද එකතු කරන්නේ කොහොමද එකතු කරන්නේ කියලා තීන්දුව කරගත්තට පස්සේ ඒ තොරතුරු ටික එකතු කර ගැනීමේ වගකීම තියෙන්නේ බුද්ධි අංශ වලට. ඒ බුද්ධි තොරතුරු එකතු කරගත්තට පස්සේ ඒවා process කිරීමේ වගකීම තිබෙන්නේ මේ බුද්ධි අංශ වලට. මොන මොනවා හරි තොරතුරු ටිකක් ඉලක්කම් ටිකක් දින ටිකක් පුද්ගල නාම ටිකක් සහ සිද්ධි ටිකක් ඒවා කිසි විටකත් බුද්ධි තොරතුරු බවට පත් වෙන්නේ නැහැ. ඒවා නිකම්ම නිකම් තොරතුරු. ඒවා බුද්ධි තොරතුරු බවට පරිවර්තනය කර ගැනීම සඳහා ඒක අදාළ තාක්ෂණික ක්‍රමවේදයන් පාවිච්චි කරලා මූලධර්මයන් පාවිච්චි කරලා න්‍යායන් පාවිච්චි කරලා ඒවා process කිරීමේ වගකීම තිබෙන්නේ බුද්ධ්‍යංශවලට. මේ බුද්ධ්‍යංශවල කටයුතු කරන අය ඒ සඳහා සුවිශේෂී නිපුණතාවයක් දක්වන පුද්ගලයින්. ඒවා පුහුණු කරන් සහ ඒවට අවශ්‍ය දැනුම ලබා දෙන්න, අත්දැකීම් ලබා දෙන්න ඒ තාක්ෂණය වෙනුවෙන් රාජ්‍ය ධනය විශාල ප්‍රමාණයක් වැය කරනවා. ඊට පස්සේ මේ තොරතුරු ඇනලයිස් කරන වැඩේ කරන්න ඕනත් බුද්ධ්‍යංශ විසින්මයි. ඊට පස්සේ තමයි ක්‍රියාමාර්ග ගැනීම පිණිස අදාළ අංශවලට තොරතුරු සන්නිවේදනය කරන්න ඕනේ නිර්දේශයන් සහ මාර්ගෝපදේශයන් එක්ක. හදිසි නීතිය දානවද, ඇඳිරි නීතිය දානවද, බැරක්ක දානවද, එහෙම නැත්නම් ජාත්‍යන්තර සහාය පතනවද, පොලිසිය විතරක් ඇද්ද, හමුදාවත් දාන්න ඕනද, මොකද්ද කරන්න ඕනේ කියන කාරණාව පිළිබඳ නිර්දේශයක් එක්ක ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට තමන්ට ඉහළ ඉන්න නිලධාරීන්ට දැන්වීමේ වගකීම තිබෙන්නේ මේ බුද්ධ්‍යංශ වලට. එකතනක තොරතුරු ටිකක් තිබ්බා කියලා හරි සිද්ධි ටිකක් තිබ්බා කියලා හරි ඒ ටික එකතු කරගෙන කොහේ හරි ෆයිල් වල කඩදාසි ටිකක් හැටියට හරි කාරණා ටිකක් හැටියට හරි එකතු වෙලා තිබුණා කියලා. ඒ වගේම මොන මොනවා හරි ටිකක් දේවල් එහෙට මෙහෙට සන්නිවේදනය කළ අය කියලා තීරණ ගන්න ඕනේ අයට, ක්‍රියාමාර්ග ගන්න ඕනේ අයට කිසිසේත්ම ක්‍රියාමාර්ග ගන්න බෑ. වෘත්තීය දේශපාලඥයින් දේශපාලකයන් හැටියට කටයුතු කරන්නේ වෘත්තීය පරිපාලකයන්
පරිපාලන නිලධාරීන් පරිපාලන නිලධාරීන් හැටියට කටයුතු කරමින් සිටින්නේ. අමාත්‍යංශ ලේකම්වරයෙක් කියලා කියන්නේ ආයතනවල ප්‍රධාන පරිපාලන නිලධාරියා, ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා සහ විවිධ අණපණත් වලින් ලේකම්වරයාට පැවරි ඇති බලතල ක්‍රියාත්මක කරන්නට තමයි ලේකම්වරයා වග වෙන්නේ. වග කියන්නේ. එතකොට ඒක ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ද, කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්ද, සෞඛ්‍ය අමාත්‍යංශද, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්ද මූලික අර්ථයෙන් ගත්තම එකම වගකීමක් සහ එකම බලතල ප්‍රමාණයක් තමයි පැවරලා තිබෙන්නේ. ලංකාවෙ ලොකු මුලාවක් තිබෙනවා මේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ආරක්ෂක ලේකම් නමින් හැඳින්වීම. ලංකාවේ ආරක්ෂක ලේකම් කියලා තනතුරක් නැහැ. ඒක ඇමරිකාවේ තියෙන ආරක්ෂක ලේකම් කියලා. ඒක කැබිනට් පොසිෂන් එකක්. බ්‍රිතාන්‍යයේ තිබෙන ආරක්ෂක ලේකම් කියලා තනතුරක්. ඒක කැබිනට් පොසිෂන් එකක්. ලංකාවට එනකොට ඇමරිකාවේ සහ එංගලන්තේ මේ ආරක්ෂක ලේකම් කියලා හඳුන්වන තනතුරට අදාළ කැපැසිටි එක. එහෙම නැත්නම් ඒ තනතුර හැඳින්වෙන්නේ මිනිස්ටර් ඔෆ් ඩිෆෙන්ස් ආරක්ෂක ඇමතිවරයා කියලා. ඒ ඇමතිවරයාගේ අමාත්‍යංශයේ ලේකම්වරයා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හෝ ලේකම් ආරක්ෂක අමාත්‍යංශය නමින් තමයි හඳුන්වන්නේ. ඒතර ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාට අනික් අමාත්‍යංශවල ලේකම්වරුන්ට නැති සුවිශේෂී වූ බලයක් පැවරිලා නැහැ. ඇමතිවරයෙකුගේ හෝ ජනාධිපතිවරයාගේ කැපැසිටි එකෙන් කටයුතු කිරීමේ හැකියාවක් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වූ නිසාම පැවරෙන්නේ නැහැ. ඔය සමහර අය එක එක හීනමාන නිසා තමන් අර ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වුණාම නිකන් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්, කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් වගේ නිකන් මේ ලේකම්කමයි ඒ ලේකම්කමයි සමානයි වගේ එකක් මිනිසු හිතයි කියලා මම අනික් ලේකම්ලට වඩා වෙනස් වගේ එකක් පෙන්වන්න ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්කම ආරක්ෂක ලේකම් නමින් ප්‍රොමෝට් කරපු අවස්ථාවක් තිබෙනවා. එහෙනම් ඊටම පැහැදිලි මහින්ද රාජපක්ෂගේ පාලන කාලය ඇතුලේ මහින්දගේ මල්ලි ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වෙලා ඉන්න එකත්, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වෙලා ඉන්න කාලේ කරුණාසේන හෙට්ටි ආරච්චාරි, කපිල වෛද්‍ය රත්නහරි, හේමසිරි ප්‍රනාන්දු හරි, ශාන්තකෝට්ටේගොඩ හරි ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වෙලා ඉන්නවයි කියන එක කාරණා දෙකක්. ඒ අයට අර ලේකම්වරේ විෂයපතේ සීමාවේ ඇතුලේ නීතියෙන් තමන්ට පවරා දී ඇති බලතලවල සීමාවන්ට යටත්ව පමණක් කටයුතු කරන්නට සිද්ධ වෙනවා. එනු ඉතාම පැහැදිලි මහාධිකරණ විනිශ්චයකාරතුමන් කියනවා වගේම තැන් තැන් වල තොරතුරු ටිකක් තිබ්බා කියලා. ඒ තොරතුරු වලින් මොන මොනවා හරි ටිකක් ලේකම්වරයාට හරි පොලිස්පතිට හරි සම්නිවේදනය කරලා, ඒ කියන්නේ මං කිව්වා හොඳේ කියන ගානට කිව් පමණින්ම ක්‍රියාමාර්ග ගන්න බැරි බව. අදිත පටමැදි තමන්ගේ නියෝගය ප්‍රකාශයට පත් කරමින් තවත් ඉතාම වැදගත් කාරණාවක් සඳහන් කරනවා. මේ නඩුවේදී විතරක් නෙමේ ඕනෑම නඩුවක් සම්බන්ධයෙන් ඉතාම වැදගත් වළංගු ප්‍රකාශයක්. පුද්ගලයෙකුට සාක්ෂි නැතුව හරිහමං හේතු කාරණා නැතිව අපරාධමය ස්වභාවයෙන් මේසා විශාල චෝදනා කන්දරාවක් මිනිහෙක්ගේ ඇඟේ ගහලා නඩුවක් පවරන එක ඉතාම පාපකාරී බව, ඉතාම අසාධාරණ බව, එය නොකළ යුතු කාරණාවක් බව නීතිපති දෙපාර්තමේන්තුවේ කලිසම් ගැලවෙන ස්වරූපයට මහාධිකරණ විනිශ්චයකාරතුමන් මේ නීතිපති දෙපාර්තමේන්තුව කොයිතරම් නොසැලකිල්ලෙන් මේකෙදි කටයුතු කරලා තිබෙනවද? පරිගැණීමේ චේතනාවෙන් වගේ කොහොම හරි නඩුවක් දාලා, කොහොම හරි හිරේ දාලා පස්ස බලනවා, කොහොම හරි මේක හේමසිරිගේ පූජිතගේ ඇඟේ ගහලා තමයි පස්ස බලන්නේ වගේ අදහසකින් මේ නඩු දාලා තියෙනවද කියන කාරණාව. ඒ වගේම සඳහන් කරනවා මේ පුද්ගලයන් දෙදෙනා හේමසිරි සහ පූජිත අත්අඩංගුවට ගැනීම පවා මේකේ බරපතල ප්‍රශ්නයක් තිබෙනවා කියලා. මේ අත්අඩංගුවට ගැනීම පිටිපස්සේ ලොකු කතාවක් තිබෙනවා. ඔබ දන්නවා 21 වෙනිදා මේ ප්‍රහාරය සිද්ධ වුණාට පස්සේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 23 වෙනිදා ජාතිය අමතා කතාවක් සිද්ධ කරා. එම රාජ්‍ය උතු සේවාවට ලැබුණු තොරතුරු එම වගකිව යුතු ප්‍රධාන නිලධාරීන් විසින් මා වෙතද ඉදිරිපත් නොකළ බව මා විසින් මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි. මෙම තොරතුරු ලැබීම පිළිබඳ මා දැනුවත් කළා නම් මා ඒ පිළිබඳ වහා ක්‍රියාමාර්ග ගැනීමට පුළුවන්කම තිබුණා. එම වගකිව යුතු අංශ විසින් එම වගකීම් නිසලෙස ඉටු නොකිරීම පිළිබඳ මම ඉතාමත් දැඩි ලෙස ඔවුන්ට එරෙහිව තීන්දු තීරණ ගැනීමටද මේ වන විට තීරණය කර තිබෙනවා කියලා. මේ බුද්ධ්‍යාංශ වලට රාජ්‍ය උත්තු සේවාවන් වලට ලැබිච්ච තොරතුරු හරියට තමන්ට දැනුම් නොදීම සහ ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳව ඉක්මන් වහා පියවර ගන්නවා කියලා. මේ ප්‍රකාශයෙන් පැය කීපයකට පස්සේ ඔහු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තීරණ දෙකක් ගන්නවා. එකක් හේමසිරි ප්‍රනාන්දුට කතා කරලා කියනවා, හේම මම අලුත් ඩිෆෙන්ස් සෙක්‍රටරි කෙනෙක් ඔතෙන්ට එවනවා කියලා. පලනු කියා පලා බෙදීමක් ඔයා යන්න කියන එක. හේමසිරි ප්‍රනාන්දු ඉල්ලා අස්වීම දීලා යනවා. පුජ්‍ය ජයසුන්දරව මෙම අයින් වෙලා යයිද කියලා බල බල ඉඳලා ඊට පස්සේ ඔහු අනිවාර්ය නිවාඩු ගැන්වීමකට ලක් කරනවා. හෙන ගහනකොට මේ යකඩ දෙක එළියට විසි කරා. විසි කරලා පෙන්නවා, ඔන්න මම ක්‍රියාමාර්ග ගත්තා, මෙන්න වරදිකාරයෝ දෙන්න, මෙන්න වගකිව යුතු දෙන්න කියලා. ඒ වෙලාවේදීත් මෛත්‍රීපාල සිරිසේන තමන්ගේ රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂවරයා හැටියට කටයුතු කරමින් සිටි නිලන්ත ජයවර්ධන පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. ඒතරම් දැන් මේ කියනවනේ මේ බුද්ධි සේවාවන් වලින් තොරතුරු හම්බුණා, ඒවා අදාළ වගකිව යුතු නිලධාරීන් මට දුන්නේ නැහැ කියලා. එහෙම කියලා හේමසිරිත් පූජිතත් දෙන්න විතරක් එළියට විසි කරලා නිලන්තව තියාගෙන ඉන්න එකේ තේරුම තමයි නිලන්ත කියනවා
සමම ඩිෆෙන්ස් සෙක්‍රටරියි IGP-ටයි මම කිව්වා කියන එක කිව්ව නිසා වෙන්න ඕනේ නේ අතනින් ආපු අර ඒ කොණයි මේ කොණයි ඉතුරු කරගෙන මැද ඉවත් කරනු ලබන්නේ හැබැයි නඩු තීන්දුවේදී තම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා නිලන්ත ජයවර්ධන තමන්ගේ වැඩේ හරියට කරලා නැති බව. ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන 2019 අප්‍රේල් 23 වෙනිදා ජාතිය අපතක් කරනු ලැබූ ප්‍රකාශය වැරදි වැටහීම් සහිතව වැරදි මග පෙන්වීම් සහිතව කරනු ලැබූ ප්‍රකාශයක් කියන කාරණාව තමයි මෙතන ඉතාම පැහැදිලි වෙන්නේ. එතකොට ඕවා පදනම් කරගෙන තමයි හේමසිරිත් පූජිතත් කියන දෙන්න මේ හේන ගහන කොට එළියට වීසි කරලා දැම්මේ. ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවට ගත්තට පස්සේ මහේශාත් අධිකරණයෙන් ඔවුන් දෙන්නාට අප නියම කරනවා. මේ අප නියම කිරීමෙන් පසුව හිටපු නීතිපති දප්පුල ලිවේරා පුද්ගලිකව යලි උපදෙස් දෙනවා හේමසිරි ප්‍රනාන්දුත් පූජිත් ජයසුන්දරත් කියන දෙන්නව අත්අඩංගුවට ගන්න කියලා. අධිකරණයෙන් අප ලබා දී තිපියදී එම අප අවලංගු කරමින් යලි අත්අඩංගුවට ගන්නට කටයුතු කරන ලෙස දප්පුල ද ලිවේරා විසින් උපදෙස් දෙනවා. සහ ඔහුගේ අර කවුද හිටියේ මේ නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනියක් ඊට පස්සේ දිගට හරහට වොයිස් කඩ් දීලා ගියා මේ අතිගරු නීතිපතිතුමන්ගේ උපදෙස් පරිදි බ්ලා බ්ලා කියලා. ඊට පස්සේ හේමසිරිත් පූජිත දෙදෙනාම අත්අඩංගුවට ගන්නවා. අරගෙන විශාල කාලයක් සැලකිය යුතු කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ තබාගෙන සිටිනවා මේ අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන පරිපාලන නිලධාරියා සහ ආයතන ප්‍රධානියා හැටියට දෙන්න. මේ අතර මාල්ගොඩ කමිටිය කියලා එකක් දානවා ශ්‍රේෂ්ඨ අධිකරණ විනිශ්චයකාරවරේ එතුමාගේ බිරිඳ බී संविधानात्मक හිටියේ ඒ විදිහට අත්අඩංගුවට ගත්ත අත්අඩංගුවට ගැනීම තමයි නොකල යුතුව තිබුණු බව ඒක ගැළපෙන්නේ නැති බව ඒක ලස්සන නැති බව නීතියට එකඟ නැති බව සදාචාරයට හෝ රටේ පවතින තත්ත්වයන්ට එකඟ නොවන බව අද දවසේදී ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ඒ වගේම ආදිත්‍ය පටමැදි මහාධිකරණ මිනිසුරුතුමන් මෙහිදී සඳහන් කරනවා දේශපාලන අධිකාරියේ ඉන්නකොට මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත යුතුව තිබෙන පහළ ඊට අදාළ විශේෂඥ ආයතන සහ විශේෂඥ නායකයින් විශේෂඥ පුද්ගලයන් සිටියදී පරිපාලන රාජ කාර්යවල විතරක් නිරතමින් ඉන්න පුද්ගලයන් දෙන්නේ කරගෙනවිලා මේ විදිහට උසාවියට දාලා එල්ලපන් කියලා කියන එක ඊටාම අසාධාරණ බව. ඔබ දන්නවා 911 සැප්තැම්බර් 11 වෙනිදා ප්‍රහාරය. මේ ප්‍රහාරය පිළිබඳව මේ විදිහෙම දීර්ඝ අධ්‍යයනය කරපු කොමිෂන් සභාව වාර්තාවක් තිබෙනවා. ඒකේ පිටු 31ක එක්සිකියුටිව් සමිරි එකක් ඉදිරිපත් කර තිබෙනවා. මේ කමිටිය පවා නිර්දේශ කර තිබෙනවා රාජ්‍ය නිලධාරීන්ට හෝ පරිපාලන නිලධාරීන්ට හෝ මේවා බාර නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න යද්දි ඊටාම පරිස්සමට නීතිය ක්‍රියාත්මක කරන්නට ඕනේ කියලා. ඒකට ප්‍රධානම හේතුව තමයි ඍජු සම්බන්ධයක් නැති වක්‍රාකාර විදිහට හේතු හදලා හේතු පෙන්නලා මේ විදිහට ආයතන ප්‍රධානීන් සහ පරිපාලන නිලධාරීන්ට විරුද්ධව නඩු දාලා වැරදි කාර්යව කරලා හිරේ දැම්මට පස්සේ ඒක ඊටාම නරක පූර්වාදර්ශයක් වෙනවා රාජ්‍යයේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමේදී. ඇමරිකාවට යන්න ඕනේ නැහැ. ලලිත් වීරතුංග සිද්ධිය ගන්නකෝ. ලලිත් වීරතුංගට හිරේ යන්න සිද්ධ වුණාට පස්සේ ලංකාවේ පරිපාලන සේවයේ නිලධාරීන් කොච්චර බය වුණාද ලියුමකට අස්සම් කරන්න. ටෙන්ඩර් බෝඩ් එක ඉඳගන්න. ඉහළින් එන නියෝගයක් ක්‍රියාත්මක කරන්න. ඊටම වැදගත් ආදිත්‍ය පටමැදි මහාධිකරණ විනිශ්චයකාරතුමන්ගේ මේ ප්‍රකාශය. අද දවසේදී මේ මොහොතේදී පොලිස් ප්‍රතිවරයා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාත් මේ සිද්ධිය සම්බන්ධයෙන් පරිපාලන නිලධාරීන් හැටියට වගකීම් යුත්තන් හැටියට ප්‍රකාශයට පත් කර තිබුණා නම් මේ තියෙන කරුණුත් එක්ක ඔවුන් විසින් ඍජුව වරදක් කරලා තිබෙනවා නම් හෝ ඍජුව නොසලකිල්ල හේතුවෙන් වරදක් සිද්ධ වෙලා තිබෙනවා නම් ඔවුන්ට විරුද්ධව දඬුවම් දෙන එක වෙනම කතන්දරයක්. නමුත් මේ කොහෙවත් තියෙන එක කොහොම අමාරුවෙන් ආදලා අරව මේවා කරලා පොලිස් ප්‍රති ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා විතරක් මේ ගිලටිනේට දක්කලා අතපිහදා ගන්න තත්වයකට පත් වුණොත් ඉස්රාහදී විශාල ප්‍රශ්නයක් වෙනවා. ඊටම දූරදර්ශී තීන්දුවක් ඒක. නීතිපති දෙපාර්තමේන්තුවට යහපාලන ආණ්ඩුව කාලේ 300ක් විතර පඩි වැඩිවීමක් හම්බලා තියෙනවා. ඒතර ඔය ඉන්න ඊටම කනිෂ්ඨ නිලධාරියෙකුටත් ඊටම පහසුවෙන් ඉලක්කම් 6ක ගානක් වැටුප්පම් වෙනවා. ඒ පඩිත් අරගෙන පහසුකනුත් අරගෙන වරප්‍රසාදත් මේ ඔක්කොමත් අරගෙන තමයි මේ දෙක පහේ දුම්කල නටු වගේ කඩදාසි ඔතාගෙන ගිහිල්ලා උසාවි වලට දාලා මිනිස්සු එල්ලුම් ගස් යවන්න හදන්නේ. පූජිත් ජයසුන්දරට තේමසිරි ප්‍රනාන්දුටත් 855 බැගින් චෝදනා දාලා තිනවා. චෝදනා 1710ක් දාලා පැමිණිල්ලට සාක්ෂිකාරව හැටියට 1000ක විතර නාමලේඛනයක් ඉදිරිපත් කරලා තමයි මේ නඩුව කියන්න පටන් ගත්තේ. පැමිණිල්ලේ පළවෙනි සාක්කිය
නිලන්ත ජයවර්ධන කැඳ වෙනකොටම නිලන්ත ජයවර්ධනගේ සාක්ෂිය ඉවර වෙනකොටම උසාවිය තමන්ගේ තීන්දුව ප්‍රකාශයට පත් කරන පළවෙනි මිනිහා සාක්ෂිය දීලා ඉවරනාට පස්සේ නීතිපති දෙපාර්තමේන්තුවට මේක අකුලා ගන්න තිබ්බා. ඒ කියන්නේ මේ සාක්ෂිය අහගෙන ඉන්නවා නම් නීතිය ගැන දන්නවා නම් මේක තේරෙනවා නම් මේ ප්‍රධාන සාක්ෂිකාරයාගේ සාක්ෂිය අහනකොටම තේරෙන්න ඕනි මේක මෙතනින් ඉස්සරහට පවත්වාගෙන යන්න පුළුවන් මගුලක් නෙවෙයි කියන එක. 1000ක විතර නාම ලේඛනයක් දාලා තමන්ට ඉතාම වාසි සහගත කියලා හිතන 5-6 දෙනෙක් පැමිණිල්ල සාක්ෂිකාරයෝ හැටියට ඉදිරිපත් කරාට පස්සේ ඊට පස්සේ නීතිපති දෙපාර්තමේන්තුවට තේරෙනවා වැඩේ වණ වෙන්න යන්නේ මේක පවත්වාගෙන යන්න බෑ කියලා. ඊට පස්සේ කියනවා අපි අනික් සාක්ෂිකාරයෝ කැඳවන්න. ඊට පස්සේ අධිකරණය දින නියම කරනවා. විත්තියේ සාක්ෂිය කැඳවන්න කටයුතු කරනවාද? එහෙම නැත්නම් විත්තියේ සාක්ෂිය කැඳවීමකින් තොරවම තීන්දුවක් දෙනවද කියලා. මේ හේමසිරිටත් පූජිතරත් දෙන්නට නිදොස් කොට නිදහස් කිරීමේ තීන්දුව ලබා දෙන්නේ අවම වශයෙන් විත්තියේ සාක්ෂිකරුවන්වත් කැඳවන් නැතුව. ඒ කියන්නේ ඒ තරමටම ඉතාම අසාර්ථක නඩු පඩංගුවක් හැටියට මේ නීතිපති දෙපාර්තමේන්තුව මේක ගිහිල්ලා අතෑරලා දාලා තියෙන්නේ. මේ චෝදනා 1710න් අවම වශයෙන් එක චෝදනාවක්වත් නීතිපති දෙපාර්තමේන්තුවට උසාවියේ ඉස්සරහා ඔප්පු කරගන්න බැරි වුණා. දැන් ඔබට මේ කතාව කියනකොට මම දන්නවා ඔබ අර හේමසිරි ප්‍රනාන්දු කොච්චකඩේ පල්ලිය ගාව කරපු ප්‍රකාශය දාලා අහනවා මේවා දැක්කේ නැද්ද උසාවියේ මේවා ප්ලේ කරේ නැද්ද මේ දන්නේ නැද්ද නඩුකාරයෝ මේවා බලලා නෙමෙයිද තීන්දුව දුන්නේ කියලා. ඔය ප්‍රකාශය ජනාධිපති කොමිෂන් සභාවේ ප්ලේ කරලා තියෙනවා. උසාවියේ ප්ලේ කරලා තියෙනවා. ඊට පස්සේ මේ සම්බන්ධයෙන් කොහේ හරි කන තැනක බොන තැනක නාන තැනක ඇලක දොලක තොටක හරි මේ පිළිබඳව කතාව වහවට ලක් වුණා නම් ඒ සියලුම තැන්වල ඒ වීඩියෝ එක ඒ ඔඩියෝ එක ප්ලේ කරලා තියෙනවා. අර කොච්ච කඩේ අර BBC රිපෝර්ට් එකකට දෙනවා කියන වොයිස් කට් එක. ඒවා බලලා තමයි මේ තීන්දුව දීලා තියෙන්නේ. සහහි කියන ප්‍රකාශය ඊටම ඇත්ත ප්‍රකාශයක් බව අධිකරණේ පවා පිළිගගෙන තිබෙනවා. ඒක දැනගෙන හිටියා. ඔව් ගහනවා කියලා දනන් හිටියා මෙච්චර ලොකුවට ගහයි කියලා හිතුවේ නැහැ. ඒක තමන් දන්නවද තමන් යටතේ තිබෙන ආයතන දැනගෙන ඉන්නවද කියන කාරණාව සමස්තයක් හැටියට අපි කිව්වම මම සහ තවත් අය වෙනවා. ඊට පස්සේ සංචාරක අමාත්‍යාංශය සහ මේ ටුවරිස් බෝඩ් එක උසාවි ඉස්සරහටත් මේ කොමිෂන් ඉස්සරහටත් ගෙනල්ලා ඇහුවට පස්සේ මේ ඔගොල්ලෝ ආරක්ෂාව දීලා තියනවද කවදා හරි දවසක පුද්ගලික හෝටල් වලට කියලා. ඔවුන් දුන්න උත්තරේ මොකද්ද කියනකොට නඩුව පරිශීලනය කරාම දැනගන්න පුළුවන්. ඒ කාරණා අදටත් මේ මොහොතෙත් වළංගු කාරණා අපි ටිකක් ඒක ඇත්ත කියලා එහෙම නැත්නම් ඒක හරි කියලා පිළිගන්න අපි අකමැති වුණත් ඒක තමයි ඇත්ත. සහ ඒ වගේම මේ බුද්ධි සමාලෝචන රැස්වීම් සහ ආරක්ෂක කවුන්සිල රැස්වීම් වගේ දේවල් නොපැවැත්වීම පිළිබඳව මේ අධිකරණ තීන්දුවේදී ඉතාම වැදගත් විදිහට කතා කරලා තිබෙනවා. ඒ සියල්ල ඒවට පූජිත් ජයසුන්දරවත් හේමසිරි ප්‍රනාන්දුවත් වග කියන්න බෑ. ඒවා වෙනත් තලයක තිබෙන වෙනත් අය වෙත පැවරී තිබෙන රාජකාරී. එතකොට ඉෂ්ට නොකරා නම් කවුරු හරි ඒ වගකින් ඒවා ඒ රැස්වීමේ ආරාධිතයෙක් හැටියට හෝ සමාජිකයෙක් හැටියට සහභාගී වෙන පුද්ගලයින්ට ඒ වගකීම පවරන්න බැරි බව අධිකරණය විසින් ඉතාම පැහැදිලිව සඳහන් කර තිබෙනවා. මබට කියන්නම් හේමසිරිත් පූජිතත් දෙන්නා ඉතා පහසුවෙන් මේ විදිහට විසි කරලා දාන්න පුළුවන් වෙච්ච හේතුව මොකක්ද කියලා. පූජිත ඉතාම ප්‍රකට UNP කාර්යයක හැටියට දින 52 ආණ්ඩු කලබලය සහ ඊට කලින් ඊට පස්සේ සිද්ධ වෙච්ච කාරණා එක්ක රාජ්‍ය නායකත්වයත් පොලිස් ප්‍රතිවරයා හැටියට පූජිත් ජයසුන්දරත් අතර විශාල පරතරයක් තිබුණා. මූණ බලාගෙන කතා කරන්න නැති එකට ඉඳගෙන තේ එකක් බොන්නේ නැති වගේ එකක්. ඒ නිසා කවුරු හරි කෙනෙකුට කේලමක් කියලා හරි මොනවා හරි කාරණයක් කියලා හරි පූජිතගේ පැත්තට ඇඟිල්ලක් දික් කිරීමේ ඉතාම පහසු සමාජ දේශපාලන පසුබිමක් නිර්මාණය වෙලා තිබුණා. මම IGP-ට කිව්වස IGP තමයි මුකුත් කරලා නැත්තේස කිව්වම පූජිතව ගිලටිනේට තල්ලු කරන්න ඕන කියන එකට එහෙම අවසාන නිගමනයකට එළඹෙන එක ඉතාම සාධාරණ ඊට අවශ්‍ය කරන සකස්ම නිර්මාණය වී තිබුණා. හේමසිරි ප්‍රනාන්දුත් එක්ක රාජනායකත්වයේ පරස්පරයක් නිර්මාණය වෙන්නේ පරතරයක් නිර්මාණය වෙන්නේ හේමසිරි ප්‍රනාන්දු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වුණාට පස්සේ නාලන්ද විද්‍යාලයේ තිබුණා පිළිගැනීමේ උත්සවයක්. මේ පිළිගැනීමේ උත්සවයට ගිය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා කතාවක් කරලා මේ යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් අදහසක් දක්වනවා. ඒකදී වරු කුප්‍රකට දරුවන් 11 දෙනෙකු කප්පම් ගැනීමට පැහැර ගැනීම පිළිබඳව කතා කරනවා. ඒකදී කතා කරලා සඳහන් කරන්නේ යුද්ධයක නාමයෙන් හෝ රණවිරු ලේබලයේ යටතේ කිසිදු පුද්ගලයෙකුට යුද අපරාධ කරන්නට හෝ වෙනත් යම් අපරාධ කරන්නට කිසිම අයිතියක් නැහැ. එහෙම අපරාධ කරලා තිබෙනවා නම් ඕනෑම කෙනෙක් අධිකරණයක් හමුවට නීතිය හමුවට කැඳවන්නට ලෑස්ති. ඒ හරහා දඬුවම්
ලබා දිය යුතුයි කියන කාරණාව. මේකත් එක්ක ටිකක් කට්ටිය ෆයර් වෙලා එහෙම ගිනිගෙඩ දුන්න එක්කෙනෙකුට උදාහරණයක් දේශප්‍රේමී විමල් වීරවංශ තව කෙනෙකුට උදාහරණයක් කර කවුද අර මේ බ්‍රේස් බුකී කරන පොරක් ඉන්නේ කොළඹ මේ බොරැල්ල කිට්ටුව පදිංචි වෙලා ඉන්නේ මේ ඡන්දේ පරදිලා ගියා ඒ කෙනෙක් එතකොට ඒ අය මේ කේලම කීමත් එක්ක නිකන් මේ රණවිරුව හිරේ දාන්න ඕනේ කියලා කියනවා වගේ එකක් ඇවිල්ලා කිව්වට පස්සේ එතන පරතරයක් නිර්මාණය වුණා. යවසාවේදී හේමසිරි ප්‍රනාන්තු ආරක්ෂක මාත්‍යංශයේ ලේකම්දුරෙන් ඉල්ලා අස්වෙන්න පවා කල්පනා කරලා ඊට පස්සේ විවිධ පාර්ශ්වයන්ගේ ඉල්ලීම් සහ පෙරැත්තය මත තවදුරටත් එම තනතුර දරමින් හිටියා. එවැනි පසුබිමක් එක්ක මේ දුරස්තභාවය නිර්මාණය වෙලා සහ නිර්මාණය කරලා තිබීමේ ප්‍රතිඵලයක් හැටියට 21 වෙනිදා ප්‍රහාරයෙන් පස්සේ මේ ගොඩට හේමසිරිවත් දාගන්න ඉතාම පහසු වුණා. සමහරවිට හේමසිරි ප්‍රනාන්දු ඇවිල්ලා කිව්වා නම් මේකේ වරද IGP තනියම බාර ගන්න ඕනේ මේ පූජිත්ට තමයි මුකුත් කරලා නැත්තේ පූජිත්ට පිස්සුනේ වගේ එකක් හේමසිරි ප්‍රනාන්දුටත් නොවැම්බර් 16 වෙනිදා දක්වාම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්කම දරන්නට ඉඩ තිබුණා. හරියට නිලන්ත ජයවර්ධන ජාතික බුද්ධි සේවාවේ අධ්‍යක්ෂවරයා හැටියට කටයුතු කළා වගේම මේ එළියට පෙන්නන සහ මේ එළියට කතා හදලා ඉදිරිපත් කරන දේවල් සහ පසුබිමේ සිද්ධ වෙන ඇත්ත කතන්දර අතර යම් පරතරයක් තිබෙන බව ඔබ තේරුම් ගත යුතුව තිබෙනවා. තව සමහර දේවල් සමහර තොරතුරු කියන්න මේක නෙවෙයි වෙලාව. ඔබේ පරිශීලනයේ පහසුව පිණිස ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවත් මම ලින්ක් එකක් හැටියට මේ ඩිස්ක්‍රිප්ෂන් ෆීල්ඩ් එකට දානවා. ඒ වගේම පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේ වාර්තාවත් ලින්ක් එකක් හැටියට මේ ඩිස්ක්‍රිප්ෂන් ෆීල්ඩ් එකට දානවා. ඔබට පිටු 1500ක 1600ක මේ වාර්තා දෙකම කියවලා අධ්‍යයනය කරලා ඒ තොරතුරු ඔබට දැනගැනීමේ හැකියාවකුත් තිබෙනවා ඒ හරහා. සහ අවසානාත්මකව පස්කු ඉරිදා සිද්ධ වෙච්ච ප්‍රහාර මාලාවෙන් මිය ගිය පුද්ගලයින්ට තුවාල ලැබුවාන්ට අගතියට පත් වූවන්ට දේපල හානි වෙච්ච පුද්ගලයින්ට මේ සියලු දෙනාටම අපි කනගාටුව ප්‍රකාශ කරන ගමන්ම සිද්ධ වෙමින් තිබෙන කාරණා එක්ක අපිට දකින්න පුළුවන් දේ අපි ඔබට කියන්න ඕනේ. යුක්තිය හොයාගෙන යන්නට වමට හැරවිය යුතුව තිබුණු හුඟක් දුර තැනකදී දකුණට හරවලා අපි හුඟක් දුර ගිහිල්ලා මේ මොහොතේ යුක්තිය මේ පැත්තෙන් මේ දුරට යනකොට අපි යුක්තිය හොයාගෙන මේ පැත්තෙන් මේ දුරට යන තත්වයක් තියෙන්නේ. එන්න 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 මේ දෙක අතර තිබෙන පරතරය වැඩි වෙනවා මිස අඩුවීමක් නොමැති බව තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. ඉලක්ක කළ යුතු පුද්ගලයන් වෙනම පැත්තක ඉඳගෙන ඒ අය එක ගොඩක ඉඳගෙන මේ අරයා ඊට පස්සේ අරයා අරයා අරයත් ඉන්නවා අරයත් ඉන්නවා ආදි වශයෙන් මේ ඇඟිල්ල දික් කරන ටීම් එකේ ඒගොල්ලෝ ඉඳගෙන මේ වෙන වෙන පැතිවලට ඇඟිල්ල දික් කර කර අපිට පෙන්නනවා අරයා මෙයා කියලා. දැන් මේ උසාවි තීන්දුවෙන් ඉතාම පැහැදිලි වෙලා තියෙනවා අර පැත්ත බලාගෙන අම්මට හුඩු මේ මේ මූණේ පොර එහෙම එකක් මේ තියෙන්නේ. මං ආයෙත් කියන්නේ ජාතික බුද්ධි සේවාවේ ඒ වෙලාවේ අධ්‍යක්ෂවරයා තාමත් මේ මොහොතෙත් ගෝඨාභය රාජපක්ෂගේ පාලන කාලයේ යටතේත් සක්‍රීය පොලිස් සේවයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරේ. අර ඉතාම ආසන්න දිනකදී හරින් ෆර්නැන්ඩෝත් මනුෂ්‍ය නානායක්කාරත් මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙලා මොකක්ද අර විවාද ජෝගියක් තිබ්බේ. ඒකට මේ සහභාගී වෙච්ච වෙලාවේදී මේ මිනිලන්ත ජයවර්ධන පිළිබඳව කතා කරා. ඔවුන් ඒ මතු කරපු කාරණාවත් ඉතාම නිවැරදි කාරණාවක්. දැන් අද දවසේදී අධිකරණය විසින් ඔප්පු කරලා සනාථ කරලා පෙන්නලා මතු කරලා ඉදිරිපත් කරලා තිබෙන්නේත් ඒ කාරණාවම තමයි. මේ ප්‍රහාරය පිළිබඳව කවුද දැනගෙන හිටියේ මොකක්ද වාර්තාව කවද වාර්තාවද කොතන වාර්තාවද කියනක ඔබ මේ වෙනකොටත් ඉතාම හොඳින් දන්නවා. එහෙම නැත්නම් අර මම ඔබට කිව්ව ඩිස්ක්‍රිප්ෂන් ෆීල්ඩ් එකේ තියෙන ලින්ක්ස් දෙක ඔස්සේ ඒවා පරිශීලනය කිරීමේ හැකියාවක් තිබෙනවා. අපි ආය දවසක හම්බෙමු.